Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. විදුලි බිලට එරෙහිව මේ වන විට සමාජය තුළ බරපතල කතිකාවක් ඇති වී තිබෙනවා. එළමෙන පුන් පොහෝ දිනේට ආගමික ස්ථාන අඳුරු කිරීමට බොහෝ විට මෙය හේතු සාධක වනු ඇතේ. මේ නිසාම විදුලි බිල වැඩිවීම ගැන කියන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුණා. වැඩි කළ දේ මුල අපි ගෙවන්නේ නැහැ. අපි ගෙවන්නේ ගේ මාස ගන්න විතරයි. දැන් විපක්ෂ නායකතුමා කිව්වද මොන හරි පිළේමක් දෙන්නම් කියලා? එතුමා පාර්ලිමේන්තුවේ ගිහලා අදහස් දක්වන්නම් කිව්වා. මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්නම් කිව්වා. ඊගාවට විදේශ සම්බන්ධතා ඇතුව විපක්ෂයේ තුලනොත් විහාරස්ථාන වලට සෝලා පුනර්ජනනීය විදුලි බලය ලබා දෙන්න යම් ක්‍රියාමාර්ග ගන්න එතුමා. දිනවල පාලිත නායක හඳු ප්‍රදානව මේ ප්‍රශ්නයට අපි උසාවියට යන්නත් සූදානම් වෙලා ඉන්නේ. මොකද අපිට මේ बिल गिवंड दुपत पांसल आगे गायतन කරන වගේම පින්පෙට්ටිය දාන මුදලින් තමයි මේ විහාරස්ථානේ විදුලි බිල අපි ගෙවන්නේ. මීට වඩා සංවේදී වෙන්න ඕන. මිනිස්සු මොකෝ මහ ජනතාව තමයි මේ ඔය 225 පත් කළ දෙන්නේ. ඒගොල්ලන්ට ඔය තත්ත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ මහ ජනතාවගේ ඡන්දෙන් ගිහිල්ලා. ඒ නිසා මහ ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මීට වඩා සංවේදීව බලන්නේ කියන කාරණා විශේෂයෙන්ම අපි බොහොම කරුණාවෙන් යුක්තව මතක් මේක මේක පාරටම ගහින් gediyenna වගේ දැඩි තීන්දුවක් තත්ත්වන මතික වරගෙන මේ විදියට විහාරස්ථාන වලින් මුදල් ආය කරගන්න විදුලි බිල ආය කරගන්න එකපාරටම මේ ලක්ෂ ගණන් වෙන විදුලි බිල් අමාත්‍යාංශ ගොඩනැගිලි වල තවමත් ඉතුරු වෙලා තිබෙනවා මේ ඒව ගෙවන්නේ නැතුව මේ විහාරස්ථාන වල මේ එල්ලවුණු දැඩි පහරක් හැටියට අපි දකින්නේ Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්